नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अप्पमादेन भिक्खवे सम्पादेताते। गौरवनीय स्वामीन् वहांस श्रद्धावंत पिंगवत्नी मे महते बुद्ध देशनावट अनुव इगैन्विन भावना क्रमयं पिलिबंदव केटियेन हंदुन्वा दीमक බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් උගන්වන මේ භාවනා ක්‍රමයන් බෞද්ධ අබෞද්ධ කාටත් එකසේ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් භාවනා ක්‍රමයන්. ඉතින් භාවනාව කියනකොට අපි කාගෙත් සිත් තුළ ඇති වෙන්නේ වාඩි වෙලා යම් කටයුත්තක් කරන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන සිද්ධාන්ත කෙටියෙන් මතක් කරලා දෙන්න අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා. ප්‍රධානම කාරණය වශයෙන් භාවනාමය සිටවිල්ලක් හරහා කාය පස්සද්ධිය ගොඩනැගෙනවා. කායික වශයෙන් පස්සද්ධිය කය නොදැනීම යන මට්ටමට කාය පස්සද්ධිය ගොඩනැගෙනවා. ඒ වගේම සිත ඉතාම සැහැල්ලු වෙනවා. සතුටෙන් ඒ පවත්තන්න පුළුවන් සිතුවිල්ලක් බවට පත් වෙනවා. මනස හොඳටම අවදි වෙනවා. ආලෝකමන්ත බවට පත් වෙනවා. අන්න එවැනි ස්වභාවයකට පත් වෙන භාවනාවට කියනවා සමාධි භාවනාවයි කියලා. ඉතරේ සමාධි භාවනාවක ප්‍රධානම සිද්ධාන්තය තමයි පළමුවෙන්ම භාවනා කමඨානාරා භාවනාව දිනු කරන කෙනාට කායික සැහැල්ලු වෙනවා. පැයක් දෙකක් භාවනා වැඩුවට විනාඩියක් දෙකක් ගියා වගේ බොහෝම කාය පස්සද්ධියක් ගොඩනගෙනවා. මේ භාවනාව ලැබෙන එක ප්‍රතිඵලයක්. ඒකම අපි මතක් කළා වගේ සිත පිළිබඳව නීවරණයන් නැතුව වෙන බාහිර සිතුවිලි නැතුව එකම ආරම්මණයක බොහෝම සැහැල්ලුවෙන් පැය ගාණක් නමුත් ඉන්න පුළුවන් පස්සද්ධියක් ගොඩනගෙනවා. සමාධියක් ගොඩනගෙනවා. ඒ හරහා සමාධි ආලෝකයකුත් හැදෙනවා. තමන් විශාල ආලෝකයක් මැද්දේ ඉන්නවා හා සමාන සමාධි ආලෝකයන් ගොඩනගෙනවා. දවසේ විශාල පිබිදීමක් නිර්මාණය වෙනවා. යම් කෙනෙක් උදේ පාන්දර මෙවැනි භාවනාවක් කරලා දවසේ කටයුතු කළා නම් දවසේ තාම පිබිදීමකින් යුතුව කටයුතු කරන්න පුළුවන්. කරන කියන දේවල් වෙනදාට වඩා බොහොම ශක්තිමන්තව කරගන්න පුළුවන්. හිතන්න පුළුවන් ශක්තිය ඉතා ගැඹුරු බවට පත් වෙනවා. ඒ අර භාවනාමය කුසලය තුළ තියෙන ශක්තිය. ඒ සමාධි භාවනාව තුළ ඒකම භාවනාවන් තුළ තව තියෙනවා භාවනා ක්‍රම විපස්සනා භාවනාවන් ක්‍රමය කියලා. යථාර්ථය අවබෝධ කරගන්න තමන් පිළිබඳව ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න ධර්ම උත්සාහයට කියනවා විපස්සනා භාවනාවයි කියලා. ඒ හරහා අවබෝධය ගොඩනගෙනවා. මෙන්න මේ දෙආකාර ගුණාංග යම් මනසක වර්ධනය වෙනවා නම් ඒ වර්ධනය වීමට කියනවා භාවනාමය කුසලය කියලා. ඒ භාවනාමය කුසලය බෞද්ධ කෙනෙකුට උනත් පුහුණු කරන්න පුළුවන්. අබෞද්ධ කෙනෙකුට උනත් පුහුණු කරන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්. අත්හදා බලලා තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් නම් ඒක එක්කව කරගන්න පුළුවන්. ඉතින් මේ බෞද්ධ පසුතලයන් තුළ අපි කවුරුත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මේ භවනා ක්‍රම අනුගමනය කරනවා. නමුත් අබෞද්ධ පසුතලයන් තුළ පවා කලමනාකරණ වාගේ ශ්‍රේත්‍රවලදී
මේ භවනා ක්‍රම උගන්වන්නේ එයාගේ සිතෙහි ඒකඟ භාවයකින් යුක්තව කටයුතු කරන්න පහසුවක් වෙනවා. තව සරල උදාහරණයක් ගත්තොත් අපේ හිතේ ඒකඟ භාවයකින් තොරව අපි පොතක් කියවනවා කියන කරුණ අපිට වටහා ගන්න අමාරුයි. වෙනත් කටයුත්තක් කරනවා කරන කටයුතු කරගන්න අමාරුයි. මොකද හිතේ ඒකඟ භාවය නැහැ. ඒකඟ භාවයෙන් යුක්තව යම් කෙනෙක් පොතක් කියවනවා ඒ කරුණ හොඳට වැටහෙනවා. වෙනත් දෙයක් අපි හොඳට කල්පනා කරනවා නම් හොඳට වැටහෙනවා. මේ භවනාවන් වල තියෙන එක ප්‍රතිඵලයක්. අන්නේ එකඟ භාවය පුහුණු කරවීම, ඒ වගේම අවබෝධය පුහුණු කරවීම, ඒ වගේම සිහිය පුහුණු කරවීම සිද්ධ කරන්නේ මේ භවනා ක්‍රමයන් තුලයි. මේ කාල පරිච්ඡේදය ලංකාවට පමණක් නෙමෙයි ලෝකවාසී බොහෝ දෙනාට පීඩාවට පත් වෙලා තියෙන කාලයක්. ඒ වගේම බලාපොරොත්තු නොවෙච්ච විශාල විවේකයක් ලැබිච්ච කාලයක්. නිවෙස්වල සමහරට සති ගණන් මාස ගණන් කටයුතු කරන්න වෙනවා. මෙන්න මේ කාලය තුළ මෙවැනි භවනා ක්‍රම අපිට අත්හදා බලන්න පුළුවන්. අත්හදා බලපුවාම තමන්ගේ ජීවිතයේ විශාල වෙනසක් පරිවර්තනයක් දැක් ගන්න පුළුවන්. එනිසා අපි මේ හැමෝටම ආරාධනා කරනවා නිවෙස්වල ඉඳගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා දෙන මේ භවනා ක්‍රමයන් ටිකක් අත්හදා බලන්නයි කියලා අපි ආරාධනා කරනවා. අපි එක්තරා අවස්ථාවක විදේශගත අවස්ථාවක භවනා පුහුණුවක් කෙරෙව්වා. එතෙන්ද පැමිණලා හිටපු තරුණ නෝනා කෙනෙක් මේ භවනා පිළිබඳව තොරතුරු අහගෙන ගෙහිලා භවනා කරලා දින 16කින් අපිට නැවත හමු වුණා. ඒ හමු වෙච්ච වෙලාවේදී මතක් කරනවා ස්වාමීන් වහන්ස මං කාමදායකවත් පන්සලකට ගිහිල්ලා නැහැ. මං කාමදායකවත් බණක් අහලා නැහැ. බුදුදහම පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් මේ භවනා පිළිබඳව මට හැඟීමක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මේ භවනා පිළිබඳව විස්තර කරලා දෙනකොට. නිවසට ඇවිල්ලා භාවනා කරගෙන ගියා. දවස් දෙකක් තුනක් යනකොට භාවනාව ඉතාම රසවත් වුණා. දැන් මම පැය දෙකක් පෙර භාවනා කරනවා මට ඉන්න කය නොදෙනී යනවා. ඒ වගේම කාමරේම ආලෝකමත් වෙලා අහසේ ඉන්නවා වගේ මට දැනෙන්නේ. පැය දෙකක භාවනාව මට දැනෙන විනාඩියක් දෙකක් ගියා වගේ. කායික වශයෙන් විශාල සංසිඳීමක් දැනෙනවා. මානසික වශයෙන් විශාල සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. මේ දින 16යි. මේ දින 16 ඇතුළත එතුමෙට ලැබෙච්ච ප්‍රතිඵලය මේ කිව්වේ. කාමදාක්වත් පන්සලකට ගිහිල්ලා නැහැ බෞද්ධ කෙනෙක් වෙන්න බෑ. අපි ඇහුවේ නැහැ බෞද්ධද අබෞද්ධද කියලා. කාමදාක්වත් බණක් අහලා නැහැ. ඉතින් මෙවැනි කෙනෙක් බලන්න මේ භාවනාවේ ප්‍රතිඵලය ලබා ගත්තා තමන්ගේ නිවසට ගිහිල්ලා ඒකට ආසාවක් ඕනෑකමක් ඇති වුණා. ඒ ඇති වෙලා නිවසට ගිහිල්ලා භාවනා කළා. ඉතා ඉක්මනින් භාවනා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේ අපේ මේ පින්වතුන් අතර විශාල ප්‍රමාණයක් වාසය කරනවා මේ භාවනාවේ කුසලය හොඳට මතු කර ගන්න පුළුවන් අය. ඒ නිසා හොඳ වකවානුවක් අපිට මේ භාවනාවේ කුසලය අවදි කරගන්න. ටිකක් අත්හදා බලන්න තමන්ගේ නිවසේ ඉඳන් එක පාරටම ලොකු කාල පරිච්ඡේදයක් ගන්න නැතුව ටිකක් අත්හදා බලන්න විනාඩි 5ක් 10ක් අත්හදා බලන්න නැවත නැවත මේ කටයුත්ත කරන්න. මෙහෙම දවසක් දෙකක් තුනක් යනකොට තමන්ටම තේරෙවි තමන්ගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් ජීවිතේ විශාල සැහැල්ලුවක් සතුටක්. දැන් පින්තුනේ අපි මේ කොරෝනා වෛරසය එහෙම නැත්නම් මේ ලෝක විනාශය මේ අය පිළිබඳව මරණය ආදී දේවල් අපිට ඇහෙනකොට හිතේ හිතෙන්නේ මේ බියක් බයක් ඒ වගේම තැතිගැන්මක්. මේකට කියනවා අකුසල හිතක් කියලා. මේ හිතෙන් අපේ කර්මය තව දුබල කරලා දෙනවා. අකුසල හිතක් අපේ හැදෙනකොට භවනාමය කුසලය ශක්තිය නැත්නම් අපේ හිතේ කුසල ශක්තිය තව දුබල කරනවා. ඒ අකුසල හිත නිසාම අපිට කොරෝනා ආදී රෝගයන් ඒ වගේම ඒ විපාක ලබන්න පාරවල් හැදෙනවා. යම් කෙනෙක් කුසල හිත වෙන්න දිනු කරගන්නවා මේ වගේ භවනාමය කුසල හිතක් දිනු කරගන්නෝ
ඒ භවනාමය කුසල හිත ටික දවසක් කරගෙන යනකොට තමන්ට විශාල විශ්වාසයක් මේ භවනා පිළිබඳව ධර්මයේ පිළිබඳව ඒ වගේම ස්වභාව ධර්ම පිළිබඳව විශාල විශ්වාසයක් ගොඩනගෙනවා මේකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ ඒ එක්කම ලෝකයට ආශිර්වාද කරන් දෙතනවා ලෝකයටම මේ වෛරසයෙන් අතුමිරෙන්න ලැබේවයි කියලා අන්න එහෙම කරනකොට ඒක කුසල හේතුවෙලක් වෙනවා ලෝකයටම යහපත පතනවා ලෝකයේම හැමදෙනාටම නිරෝගී වෙන්න මේ වෛරසයෙන් අතුමිරෙන්න ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාව සමන්ට කුසල ශක්තියක් බවට පත් වෙනවා භවනාමය කුසලයක් වර්ධනය කරගන්න උපකාරයක් වෙනවා ඒ කාරණා නිසාම තමන්ටත් තමන්ගේ කර්මයේ ප්‍රබල භාවයට පත් කරගෙන හොඳ කුසල සිතුවිල්ලක් හදාගෙන භවනා අධ්‍යක්ීමක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා ඒකම එක ලෝකයටත් ප්‍රයෝජනවත් වෙනවා ලෝකයටත් ඒ ශක්තිය නිසාම ඒ වෛරසයන්ගෙන් අතමිදෙන්න ඒයිට ක්‍රම සැකසලා එනවා ඒ නිසා කවුරුත් මේ වස්තදා බලන එක හොඳයි තමන්ට අත්හදා බලලා සතියක් දෙකක් හෝ මාසයක් හෝ අත්හදා බලලා ගුණයක් තමන්ට දැනෙනවා නම් ප්‍රතිඵලයක් දැනෙනවා නම් ඒව අනුගමනය කරන්න එහෙම නොදැනවා නම් අත්හලා දාන්න හැබැයි අපිට විශ්වාසයි 100,000ක විශ්වාසයක් තියෙනවා යම් කෙනෙක් මේ වාගේ භවනා කර්මස්ථානයක් පුහුණු කළා නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිඵලය දවස් දෙකක් තුනක් සතියක් දෙකක් යනකොට අනිවාර්යෙන් මට ප්‍රතිඵලයක් ලැබෙනවා එවැනි බොහෝ දෙනෙක් අපිට හම් වෙලා තියෙනවා ඒ නිසා අපේ මේ අය අතර විශාල ප්‍රමාණයකට හොඳට පින තියෙනවා හැබැයි පින තිබුණාට භවනාව නොකරන නිසා ඒක මතු වෙන්නේ නැහැ භාවනාව කරනකොට තමයි ඒක මතුවෙන්න පටන් ගන්න. තවත් සමහර අයට හිතෙවිල්ලක් එන්න පුළුවන්. මේ භාවනාමය කියන එක ඊට භයානක එකක්. මේවා කිරීමේදී හානිකර දේවල් වෙන්න පුළුවන්. එහෙම හිතෙවිල්ලක් එන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. කවදාකවත් භාවනාවක බෞද්ධ භාවනාවක බුදුරජාන් වහන්සේ උගන්වන භාවනාවක එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අපි හැම දෙයක්ම හසුරවන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමය අතුරුවන්න පුරුදු වෙන්නට ඕන ආයුධයකින් දරුණු හොඳ ශක්තිමන්ත ආයුධයකින් වැඩක් ගන්නකොට ඒ ආයුධය හසුරව ගන්න ක්‍රමයෙන් වැඩ ගන්නවා නම් අනුතරක් වෙන්නේ නැහැ ඒ වගේම තමයි භවනාව කියන එක අපි හසුරවා ගන්න ආකාරය තේරුම් කරගන්නට ඕන ආයුධය වැරදි ආකාරයෙන් ඇල්ලුවොත් වැරදි ආකාරයෙන් කටයුතු කරොත් යම් යම් හානි වෙන්න පුළුවන් ඒ වගේ මේ භවනා වුණත් අපේ ක්‍රමයට හසුරවා ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ උගන්වන ආකාරයට භවනා මනසිකාරයේ යම් කෙනෙක් එක දිගට කරගෙන යනවා නම් කවමදාකවත් හානියක් වෙන්නේ නැහැ හැබැයි අපිට මෙහෙම දෙයක් වෙනවා භවනා මනසිකාරය කරගෙන යනකොට සැහැල්ලුවක් ලැබෙනවා සතුටක් ලැබෙනවා ආසෙන්නවා වගේ වෙනවා මේ වාගේ වෙලාවට අපේ මාර්ගයේ වෙන පැත්තකට හරවා ගන්නවා මේ හරහා අපිට හිතෙනවා මේ දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න, භූතයොත් එක්ක සම්බන්ධ වෙන්න, ඊහායේ එළවන්න යන්න, ඒ වගේ ඔන්න ඔයගේ සංකල්පනා එනවා. අන්න වැඩදෙච්ච තැනක් එකක්. ඒ වගේම තවත් සංකල්පනාවක් එනවා. අපිට දැන් මේ භාවනාව ගොඩක් හොඳයි. මට දැන් අභිඥා උපදවන්න පුළුවන්, අහසෙන් යන්න පුළුවන්. මෙන්න මේ වාගේ සංකල්පනා එන්න පුළුවන්. ඒකත් වැඩදෙන තැනක්. ඒ වගේම තමයි තව ඉක්මන්කමක් එන්න පුළුවන්. මම දැන් ඉක්මනේ ඉක්මනින්ම මාර්ගඵල ලබන්න ඕනේ. හදිසියකමක් එන්න පුළුවන් එතනත් වර්ධන තනක් ඒ ක්‍රම තුන හැර වර්ධන තනක් නැහැ හදිසියකමක් වෙන්න එපා භාවනා මාර්ගයේදී භාවනා කමඨහන එක දිගට කරගෙන යන්න හරිසි වෙන්න යන්න එපා ඒක කාරණාවක් කල්පනායෙන් තියාගන්න අනෙක් කාරණාව වෙන වෙන පැතිවලට හරවන්න යන්න එපා දෙවියෙක්ව සම්බන්ධනේ ස්වභාවික වෙනවා තමන්ගේ භාවනාව දිනනකොට ඒක දෙවියන්ට ආකර්ෂණය වෙලා ස්වභාවික උදව් ලැබෙන ඒ ඇති වැඩිය සම්බන්ධතාවගෙන යන්න එපා ඒකම තවත් අපිට මේ අභිඥා වගේ දේවල් හොයන්න මේ වෙලාවේ යන්න එපා ඒක භවනා හොඳට දියුණු වෙලා ගැඹුරු සමාධි මතු වෙලා ධ්‍යාන සමාධිත් මතු වෙලා ගුරු උපදේශ අනුයව කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒ දක්වාම ඒව වෙනුවෙන් හිතුව ගන්න එපා එනිසා මෙන්න මේ මාර්ග වලින් අත මිදලා භවනා කර්මස්ථානයක් පුහුණු කරන්ඩ අනිවාර්යෙන්ම මේ දින කීපය තුළ යම් බඳු අත්දැකීමක්
මේ පිරිසෙන් විශාල පිරිසකට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අත්දැකීමෙන්ම පින්වතුනි අපේ ලෝකයට ආශිර්වාද කරන්න බලයක් ලංකාව තුළ ගොඩනගන්න පුළුවන්කමක් ලැබෙනවා. ලෝකයටම පුළුවන් ඒ ආශිර්වාද ශක්තියක් වශයෙන් ඒක මතු කරගන්න. මේ ආශිර්වාද ශක්තිය නම් මතු කරගන්න අපි නිවැරදි කුසල හිතක් හදා ගන්න ඕනේ. අපි උදාහරණයක් ගමු. අපි වික්ෂේප්ත හිතකින් කෙනෙකුට කියනවා සෝපත් වේවායි කියලා. ඒකෙත් ආනිසංසයක් තියෙනවා. අපිට හොඳට ටිකක් එකඟ වෙච්ච හිතකින් කෙනෙකුට සෝපත් වේවායි කියලා කියනකොට ඒකේ ආනිසංස ඊටත් වඩා තියෙනවා. හොඳට සමාධිගත හිතකින් කෙනෙකුට සෝපත් වේවායි කියනකොට ඒකේ ආනිසංස විශාල ශක්තියක් වෙනවා. ඒක සාමාන්‍ය වගේ දහස් ලක්ෂ කෝටි වාර බලයක් පිහිටනවා හිත එකඟ කරගෙන අහවලාට සෝපත් වේවා මේ ලෝකයට සෝපත් වේවා කියන සිතුවිල්ල ගන්නකොට අන්නේ දේ වෙනවා පින්වතුනි මේ භවනා මනසිකාරය තුළ යම් කෙනෙක් භවනා මනසිකාරයෙන් හරි ආකාරයෙන් පුහුණු කරගෙන හිතේ එකඟ භාවයක් ගොඩනගාගෙන ඒ ගොඩනැගිච්ච සිතුවිල්ල හරහා ලෝකයට සෙත් කරනකොට ඒ ලෝකවාසීන්ට ඒ ආශිර්වාද බලය ගොඩනගෙනවා. ඒ නිසා කවුරුත් මේ ටික කාලය තුළ මේ භවනා අධ්‍යක්ෂින් ලබන්න උත්සාහවත් වෙන්න ඒකම භාවනා අධ්‍යක්ෂින් ලබාගෙන ටික වේලාවක් හෝ ලෝකයට සෙත් සාන්ති කරන්ද තමන්ගේ සිතුවිල්ල මෛත්‍රී සිතුවිල්ලක් වශයෙන් සෙත් කරන්දත් පුරුදු වෙන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් අපි මේ අවස්ථාවේදී කෙටියෙන් මේ භාවනා ක්‍රමයකොත් පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි දේශනාවලදී ඒ භාවනාවන් පිළිබඳව නැවත සාකච්ඡා කරලා මේවා පිළිබඳව වැඩිදුර විස්තර අපි කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේදී සරලව අපි කියලා දුන්නේ මේ භාවනාවකින් වෙන ක්‍රියාදාමය. ඒ වගේම භාවනාවක් වැඩි ආකාරයෙන් හසුරුවා ගත යුතු නැති ආකාරය මේවා පිළිබඳව කෙටියෙන් කියලා දුන්නේ. ඉතින් ඒකම භාවනා වඩන ආකාරයක් ක්‍රමවත් භාවය වැඩගත් වෙනවා. අපි යම් බඳු ආයුධයක් අල්ලනවා නම් ඒ ආයුධය ක්‍රමයක් තියෙනවා අල්ලන්නේ. එහෙම නැති වුණොත් ඒ ආයුධයෙන් හානියක් වෙනවා. ඒ වගේම තමයි තමන් ඇඳුමක් ඇඳක් ක්‍රමයක් තියෙනවා ඇඳුම අඳගන්න. එහෙම නැත්නම් ඒ ඇඳුම අපහසු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ භවනා මනසිකාරයක් ක්‍රමයක් තියෙනවා අපිට හසුරුවා ගන්න. අන්න ඒ ක්‍රමයට අපි හසුරුවා ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. සා එක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන්. පළමුවෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ කය. කය කෙලින් තියාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වම් කරන්නේ පරියංකය බැඳගෙන උඩු කය කෙලින් තියාගන්න. ඉතින් සමහර අයට එහෙම නොවෙන්න පුළුවන්. නිරෝගයට එහෙම පවත්වා ගන්න පුළුවන්. හැබැයි මේ කය කෙලින් තියාගන්න ටිකක් ලේසියි. තමන්ගේ පිටිපස්ස පැත්තෙන් ටිකක් උසක් හදාගන්න. උසක් හදාගත්තාම කය කෙලින් තියාගන්න පුළුවන්. ඒ ක්‍රමයට කය කෙලින් තියාගන්න උත්සාහවත් වෙනවා. හැබැයි යම් විදිහකින් කායික වශයෙන් ධන හිතල වේදනාව, මස් පිටු වේදනාව, කොන්ද වේදනාව මේවා තියෙනවා නම්, දැඩි කොට තියෙනවා නම්, වැඩි ය පරියංකය නැත්තම් වාඩි වීමට උත්සාහවත් වෙන්න හොඳ නැහැ. ඒවා පස්සේ අපිට හදාගන්න පුළුවන්. ඒව හදාගන්න අතරේ තමන්ට පහසු ඉරියව්වක් පවත්වා ගන්නවා. පුටුවක නම් පහසු වෙන්නේ පුටුව පහසු ඉරියව්වක් වශයෙන් අපි තෝරා ගන්නවා. රෝගාබාධය ඉන්නවා, කොන්දේ අමාරු තනයි ඉන්නවා, පුටුව පහසු නම් ඒකේ කමන්නේ. පුළුවන් නම් පුටුවේ හේතු නොවේ භවනා කරනවා. යම් මෙදේකින් ඒත් අමාරු නම් හේත් වෙලා හරි කමන්නේ. කොන්ද ටිකක් කෙලින් තියාගෙන පුටුවක වාඩි වෙනවා. භවනා ආසනය පහසු ඉරියව්වක අපි වාඩි වෙනවා. මොකද අපි මුලදී වැඩියෙන්ම කය පිළිබඳ වේතෙන්ද ගියොත් භවනා ප්‍රතිඵලය ප්‍රමාද වෙන නිසා පළමුවෙන් කය භාගයක් විනාඩි 45ක් ඉන්න පුළුවන් ඉරියව්වක් අපි තෝරා ගන්නවා. ඉතින් කාලයත් එක්ක අපිට පුළුවන් වෙනවා ආසනය සකස් කරගන්න. පළමුවෙන් මෙතන කළ යුතු වෙන්නේ පහසු ඉරියව්වක් තෝරා ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන කදන ආකාරය. ඉතින් පහසු ඉරියව්වක් තෝරා ගන්නේ එකක් අපිට වැඩි වේදනාවක් නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්න. දැන් පොතක් පතක් කියනවා නම් අපි දැඩි අපහසු වේදනා ඉරියව්වක හිටියොත් ඒ දේ අපිට ග්‍රහණය කරගන්න අමාරුයි. භාවනාවේදීත් එහෙමයි. අපි දැඩි කොට භාවනා පරියන්කේ ඉන්න ගියොත් මේ දේ කරගන්න අමාරුයි. ඒ නිසා පහසු ඉරියව්වක් අපි තෝරාගෙන කය කෙලින් තියාගෙන කය නැවත සැහැල්ලු කරගන්න. තද කරන භාවනා කරන්න එපා. බෙල්ල
ඒ මත පය ටිකක් සැහැල්ලු කරගන්න තදම කරගන්න එපා බෙක්තරා මට්ටමක වීරියක් අවශ්‍යයි හැබැයි ඕන්ට වඩා බොරුල් වීමත් නින්දට වැටෙන්න පුළුවන් එක්තරා මට්ටමකට සැහැල්ලු කරගන්න සැහැල්ලු කරගන්න අපි මේ මොහොතේ කෙටියෙන් කියලා දෙන්න ආනාපාන සති භාවනා පිළිබඳව ඒකම ඉදිරියේදී තවත් භාවනා ක්‍රමයන් පිළිබඳව කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ තමන්ගේ සිත මේ නාසික ආග්‍රයට යොමු කරන්න. කය සැහැල්ලු කරලා නාසික ආග්‍රයට හිත පිහිටවන්න. මෙහෙම පිහිටවලා නැවත ටික වේලාවක් මේ ඉරියව්ව. ඉතේ නම් පාදක්වා ඒ ඉරියව්ව සම්මාසනය කරන්න. මෙහෙම සම්මාසනය කරලා මානස ගන්න නාසික ආග්‍රයට. නාසික ආග්‍රය හිත පිහිටවාගෙන මේ අපිට දැනෙනවා මෙතනදී ඒ හුස්ම රැල්ලක් නැත්නම් වායු රැල්ලක් ඇතුල් වෙනවා පිට වෙනවා දැනෙනවා. අන්න ඒක තමයි අපේ අරමුණ. තන වශයෙන් නාසිකාග්‍රය හෝ උඩුතොල හෝ තනත් පිටුවා ගත්තට වරදක් නැහැ. හැබැයි ආරම්මණය හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ලට අපේ වාතය කියන මනසෙන් පාවිච්චි කරන්නේ නැතුව හුස්ම ආස්වාස ප්‍රාස්වාස වශයෙන් හුස්ම රැල්ල හිත පිටවනවා. මේ විදිහට ආස්වාස ප්‍රාස්වාස මේ මානසික කාර්යයත් එක්ක මේ හුස්ම රැල්ල පවත්නවා හිතේ ගොඩාක් පිට යනවා නම් ගණන් කිරීමක් කරනවා ආස්වාස එකයි ඒ හුස්ම රැල්ල මාපෝ යනකොට ප්‍රාස්වාස එකයි දෙවෙනි හුස්ම රැල්ලේදී ආස්වාස දෙකයි ප්‍රාස්වාස දෙකයි මේ විදිහට එකේ ඉඳන් අට දක්වා ගණන් කරනවා ටික වෙලාවක් හොඳට ඒක සැහැල් වෙනකම් හිත පිට යන එක අඩු වෙනවා ඒ අඩුව නම් පස්සේ අපි අර ගණන් කිරීම නවත්තලා ආස්වාස ප්‍රාස්වාස මේ විදිහට මෙනෙහි කරමින් යනවා. තවත් හොඳට හිත එකඟ වෙලා ඉන්න ඉරියව්ව පවා නොදිනී යනවා නම් අහසේ ඉන්නා වාගේ බොහොම සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වෙනවා නම් අර මානසික කාර්යයත් අපි අමතක කරලා හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා මේ පිළිබඳව සිහිය පිහිටුවා ගන්න. මෙන්න මේ විදිහට ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව නැත්නම් ආනාපාන සතිය භාවනා පිළිබඳව හිත ටිකක් පුහුණු වෙන්න. ඒ නැනතුරුව ලැබෙනා වූ ප්‍රතිඵලයන් අනුව අපේ තවදුරටත් තොරතුරු කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. හිත එකඟ වෙන්නා වූ භාවනා ක්‍රම අතර ඊටාම වැදගත් භාවනා ක්‍රමයක් තමයි මේ ආනාපාන සති භාවනාව. තව පුරුදු අය ඉන්නවා නම් මුලදී ඒ බුදුගුණ ස්තුලයෙන් හිතා ගන්නවා. මෛත්‍රිය ටිකක් හිතා ගන්නවා. අසුභය ටිකක් හිතා ගන්නවා මරණ සතිය ටිකක් හිතා ගන්නවා ඉන් අනතුරුව මේ ආනාපාන සති භාවනා පටන් ගන්නවා ඒ යම් ක්‍රමයකට ආරම්භ කළාට වරදක් නැහැ යම් කෙනෙක් ඒවා පිළිබඳ අවබෝධයක් නැත්නම් කෙලින්ම හුස්ම රැල්ල ආරම්භ කළත් වරදක් නැහැ එමෙතරේ බුදුගුණ මෛත්‍රිය අසුභ ආදී දේවල් කරලා භාවනා කිරීමේ ඊටත් වඩා ප්‍රතිඵල ඉක්මන් බවට පත් කරලා දෙනවා එනිසාවෙන් ඒවා පිළිබඳව අපේ ඉදිරියේදී දේශනාවල ටිකක් විස්තර කළ දෙන්න බලාපොරොත්තු වෙනවා අපි කවුරුත් උත්සාහවත් වෙලා බලමු මේ දින කීපය තුළදී අපේ නිවැරදි නිකං කාලය ගත වෙන්නේ නැතුව ඔය වෙනත් වෙනත් බාහිර දේවල් වලට කාලය ගත වෙන්නේ නැතුව මේ කාලයෙන් අපේ ජීවිතයට මේ ජීවිතේ සංසාරයට ප්‍රයෝජනවත් වෙන භාවනාමය කුසලයක් ගොඩනගා ගන්න අපි බලාපොරොත්තු වෙමු ඉතින් අපේ දන්නවා මේ පිරිස බොහෝ දෙනෙක් මේ සුදු භාවනා දිනු කරන්න රුචිකත්වය තියෙන මෑත කාලේ අපිට දැනගන්න ලැබිලා තියෙනවා ලෝකේ විශාල පිරිසකට ප්‍රබෝධයක් තියෙන මේ භාවනාව දිනු කරන්න ඕනේ කියලා. ඉතින් අන්නේ මේ ප්‍රබෝධයත් එක්ක අපිත් අත්හදා බලන්න අපේ මෙතන වැඩිපුරක් ඉන්නේ බෞද්ධයයි අත්හදා බලන්න. තමන් අත්හදා බලලා අධ්‍යක්ෂින් ටික තමන්ගේ යාළුවන්ට කියලා දෙන්න පුළුවන්. ඒක භාවනාවකින් එහෙම නැ වෙන සිද්ධාන්තය මුල් සිද්ධාන්තයක් මතක් කළා වගේ හිත එකක භාවයක් ඇති වෙනවා. ඒක ලෞකික ජීවිතය අපිට සාර්ථක ජීවිතයක් වෙනවා. බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් ඒ වගේම සමගියෙන් ඉවසීමෙන් ජීවත් වෙන්න පුළුවන් බොහොම වටිනා ජීවිතයක් බවට පත් වෙනවා ලෞකික වශයෙන්. ඒ වගේම පාරමී පුරන්නේ උදව්වක් වෙනවා. බෞද්ධයන්ට නම් තව තවත් භාවනාවන් දිනු කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නත් එක උපකාරයක් වෙනවා.
එනිසාවෙන් මේ ටික කාලය තුළදී අපේ වැඩි වැඩියෙන් මේ භාවනාමය කුසලයේ දිනු කරන්න බලාපොරොත්තු වෙමු. ඉතින් මේ සෑම දිනාටම භාවනාවේ උසස් ප්‍රතිඵල නෙලා ගන්න ලැබේවා. මේ භාවනාම ශක්තිය උත්පාදක කරගෙන මේ ලෝකවාසී සියලු සත්‍යයන්ට සම්මත ලෝකවාසී සියලු දෙනාටම මේ කොරෝනා වෛරසයෙන් අතමිදෙන්නත් ශක්තිය ලැබේවා. මේ භාවනාමය කුසල අනුමෝදන් වෙන්නා වූ සියලු ලෝම දේව රාජුන් වහන්සේලාගේ ආශිර්වාද බලයත් යොමු වෙලා ලංකාවට ලෝකයට සම්පූර්ණයෙන් මේ කොරෝනා වෛරසයෙන් අතමිදෙන්න මේ කාගෙත් ඒ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. මේ සෑම දිනාටම තෙරුවන් සරණයි.